යා දෙක නොරතරත කිසිම පැසසීමක් නැත. ගෝඨාභය රාජපක්ෂනවයි කියන්නේ හැමෝටම තොණ්ඩුවක් ලෑස්ති කරගෙන ඉන්න කියන්න මළගමට ලෑස්තුවෙන්. ආරක්ෂක ලේකම්කම තියෙද්දි සුදුවෑන් ගෙනල්ලා නොසය නොබල මිනිස්සු මැරුවනම් ඔගොල මේ දාන්න බයයි. මිනිස්සු මැරුවනම් මිනිස්සු මැරෙව්වනම් ඔය මිනිිය මේ රටේ ජනාධිපති වුණොත් මේක බ්ලඩ් බාත් මේක ලේවිලක් වෙනවා. හමුදාව කෙනෙකුට දෙන්න හොඳ නම් හමුදාව ඉන්න හොතව මිනිස්සු. මිනිහ නොමරන මිනිස්සු. ඊට වැඩිය හොඳනේ ජෙනරල් ෆොන්සේකා. එයානේ බැටල් එකේ හිටියේ. මෙයා හිටියේ කාමරය ඇතුළේ. මේ ආණ්ඩුව මුදල් වෙන් කරාම යුද්ධෙට ඒ මුදල් වියදම් කරන්න ඕන. ඒ වනවස්චේද වියදම් කිරීම කොමිස් ගැහිම පැත්තකට දාන්නකෝ. ගෝඨාභය රාජපක්ෂ වගේ කෙනෙක් මේ රටේ ජනාධිපති වුණොත් මේ රට බ්ලඩ් බාත් එකක්. ඊට වැඩිය අර හිට්ලර්ලා මුසෝලිනිලා හිටපු තත්ත්වෙ වැටි. ඊට වැඩිය ඉන්නවා ඔය පක්ෂේ. ඔය පොහොට්ටු ඊට වැඩි ඉන්නවා. වෙල්ගමන වගේ මිනිස්සු ඉන්නේ. පරණ ශ්‍රී ලංකාකාරයෝ. නිමල් සිරිපාඩ සිල්ලමැත්තුමා ඉන්නේ. පරණ ශ්‍රී ලංකාකාරයෝ. කොච්චරද සුසිල් ප්‍රේමජයන්ති ඉන්නේ. පරණ ශ්‍රී ලංකාකාරයෝ. රාජපක්ෂ පවුලට සුද්දෝදන පවුල වෙන්න බෑ. ඒ පවුල ගැන දන්නේ මේ මර්වින්සල මාත් බැලියත්. බැසිල් කියන්නේ කොමිස්කාරයා. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මිනිමරුවා. මම සියාඩිකට කියලා දෙනවා. තාම නෑ පරීක්ෂණ. මම හිටුණත් ලෑස්තියි. මෛත්‍රීපාල කියන්නේ පිස්සෙක්. ඊරණ හොඳ අංගොඩින් මිනිහ තෝරගෙන ඒක ඉදිරිපත් කරන්නේ. හැම රජයක්ම මේ බෑතිකදී ආපු ලඩක්නේ ඕක මද්ද්‍රව්‍ය අල්ලනවා පොලිසියව විනාශ කරනවා. දැන් මම දැක්කා නිවේදනයක් ආණ්ඩුවට ලිඛිත කරලා තිබුණා ප්‍රසිද්ධිය විනාශ කරනවායි කියලා. ඔය මද්ද්‍රව්‍ය හැමදාම ඇල්ලුවා. හැමදාම කොටු කරා. ඒක මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවේ චන්ද්‍රිකා මැතිනිගේ හැම කෙනෙක් බැලුවා. ඉතින් මේක මේ ජනාධිපති විතරක් එකදා ගන්න බෑ. මේක පොලිසිය තියෙන දක්ෂකම. කවුද අපේ ඉන්නේ ලතීෆ් මාත්‍යා හම්බන්තොට කෙනෙක්. එයාගේ තියෙන නිරවුල් මනසයි දක්ෂකමයි සහ මුළු පොලිස් දෙපාර්තමේන්තුවම වෙනතට මේ ගෞරව කරන්න ඕන. මේක දේශපාලනඥයන්ට එකදා ගන්න බෑ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් පොලිසිය බාර හිටපු හැම ඇමතිරෙක් මේක කරා. මෙයා මේ නිකම් මෙයා මේ මෙයාට දැන් එල්ලෙන්න වැල් නැතුණාම දාන පොයින්නේ ඔන්න අපි කුඩු ඇල්ලුවා. ඒ කරේ මන් තමයි. දැන් බලන්න මොකක්ද අර කිව්වේ? ත්‍රිපිටකය. එන කයිවාරුවක් ගැව්වා මම ත්‍රිපිටකය ජාතික රුමයක් කරා. යකෝ ත්‍රිපිටකය ජාතික රුමයක් වල වැඩි නරකද? ඔය ත්‍රිපිටකය ඉස්කෝලට බෙදා දීලා පන්සල්වලට බෙදා දීලා ත්‍රිපිටකය සංගායනාවක් කළා. මේ ඉන්න දරුවන්ට ජනතාවට යාමග යන්න උදව්වක් කරාම ඔක ජාතික රුමයක් කරයි කියලා අපි කන්නේ. මේ 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 යකාගේ මෝඩ කන්නේ. ඕක තමයි කියන්නේ. මතකද කිව්වා පිස්සෙක් ජනාධිපති වුණත් ජනාධිපති වෙලා පිස්සු වැඩනත් දෙකම එකයි. ඒක තමයි දැන් මේ රට වෙලා තියෙන්නේ. හරිනම් මුළු රටම එක්කව වෙලා මේ රටේ ජනාධිපතිවරයා රටම එක්කව වෙලා මූ ගිහිල්ලා අංගොට බාර දෙන්න ඕන මේ රට හදන්න. මම හිටනම් පාර්ලිමේන්තු මං එක් කරනවා. යාළුවා ගෙනල්ලා පාටියක් කියලා වරෙන් කියලා අංගොඩ වෑන්න කියලා පටවන අංගොඩට. ඔය මේක කයිවාරු ගැහුවට එල්ලුංගා එල්ලුංගා කියලා අන්තිමට එල්ලෙන්න වෙන්නේ යකාටයි. කාටද? මෛත්‍රීපාල සිරිසේන. මම දැනුවත් නම් මගේ කාලේ පාර්ලිමේන්තුවේ ඒ මද්ද්‍රව්‍ය පාවිච්චි කර මිනිස්සු හිටියේ නෑ. මට ඒ මිනිස්සු හිටියම පාටියකට ගියාම මත් පැන් බොන්න නැති තමන් බොන ජාතියේ මොනවරි ලිකර එකක් බොන්න නැති මත් ද්‍රව්‍ය පාවිච්චි කරා කියලා මම විශ්වාස කරන. දැන් මේ මගේ මේ වොයිස් කට් එක ගිහිල්ලා ඔයගොල්ලගේ අයිතිකාරයන්ට අධ්‍යයනය කරන්න කියන්නේ. මර්වින් සිල්ලා කිව්වා නම් කියන්නේ මෙන්න මූ කොකේන් බොනවා, මෙන්න මූ කුඩු ගහනවා. මම නම් වශයෙන්ම මාධ්‍යට කියනවා. මාධ්‍යට නම් වශයෙන් එහෙකුටවත් කියන්න බැරි නම් ඒක මොනවරි තියෙනවා වරදක්. ඒ වරද කාගෙද කියලා මං කියන්න යන්නේ නැහැ. ඒක නිසා කෙලින් කතා කරන්න බැරි මිනිහා මන්දබුද්ධිකයකටත් වැඩිය අන්ත මිනිහෙක් කියලා මං කියන්නේ. එහෙම ඉන්න ඕන කෙලින් කිය මෙන්න මේ ABCD. නැත්නම් මේක මුළු පාර්ලිමේන්තුවේ හොඳ නැහැ නේ. එල්ල ඒ මිනිසුන්ගේ දරුවන්ට හොඳ නැහැ. පරම්පරාව නෝල්ලාට හොඳ නැහැ. හරි අපරාධයක් ඒක. එයා එච්චර වීරයෙක් නම් කියාපල ලන්නේක. ඇයි කියන්න බය? මොන මේ මු පිස්සෙක්නේ. දැන් පොළොවැද නිසා දැන් නටන්න බැරි වෙන්නේ. ඈ දැන් මම ගැන කියන්නේ මම කැලණියේ ගුවන් පාලම දැම්මේ දවස් 63යි ලෝක ඉතිහාසෙ.
එතකොට මම කිව්වනා අනේ බෑ මේ 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 කඩ තියෙනවා පෙට්ටි කඩ තියෙනවා මේක බෑ කියලා කිව්වනා හැදෙනවද පාලම කැලණියේ මහවැහෙර ළඟ තියෙන මහා පන්සල රජමහවැහෙර ළඟ තියෙන පාරෙන් එගඩ වෙන්න පුළුවන්ද මර්වින් සිල්ල නැත්තම් දේව දූත පෙරහැර යන්න පුළුවන්ද මර්වින් සිල්ල නැත්තම් පාරේ දින මම හදන්න බැරි පාරවල් කොච්චර බලෙන් ඇදුව බියකම් පාර මමනේ ඇදිවි වැඩ කරන කාට වැඩ කරන්න පුළුවන් කයිවාරු ගහන කාට වැඩ කරන්න බෑ මොකද්ද මේ කියන්නේ පිස්සු කතාවනේ ඔය එකා කිව්වොත් පිස්සු කතාවන්නේ දැන් කියනවා මට අමාත්‍යංශ දෙකක් විතරයි පවර ගන්න පුළුවන් මට ගැසට් එකෙන් පුළුවන් දෙපාර්තමේන්තු 500ක් පටන් ගන්න තව ටික කලක් ගිහලා මූ කියයි මේ සියලුම දෙනාගේ කාන්තාව මම පවර ගන්නවා කියලා එහෙමත් කියන්න බැරි මිනිහෙක් නෙමෙයි ඔක දානෝක වරේකමයි ගෑනේ පවර ගන්න බොගේ මම පල්ලෙහා දෙනෙක් කබල පිටක් කරන්නේ